දෙදහස් විසේකේ ජූලි 23 ජාතික හැඳුනුම්පත් තොරතුරු ඉඩම් ඔප්පු සංඥා සිතියම් බැංකු කිනුම් අංක අපරාධ නඩුකුණු අංක අධිකරණ වාර්තා ඖෂධ වලට සම්බන්ධ දත්ත මැකියාමක් ගැන පළමු වරට CID පැමිණිලා 2021 ඔක්තෝබර් 3 ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මැකුණු දත්ත යළි ලබා ගැනීමට කටයුතු ආරම්භ කිරීමට විශේෂඥයන් සමන්විත කණ්ඩායමක් 2021 ඔක්තෝබර් 6 කොරෝනා වසංගතයේ රට තුල පැතිරියමින් තිබියදී ඖෂධ ජාවාරම් කරුවන් කොරෝනා වසංගතය වසන්තයක් කරගෙන ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කියයි එපික් සමාගමේ පරිගණක දත්ත පරිපාලන නිලධාරීවරයා පුරා පැය 7ක් දත්ත මකලා මේ සංවිධානාත්මක ඖෂධ ජාවාරමේ කොටසක් නිසා අපරාධයට සම්බන්ධ සියලු පුත්කලින්ට එරෙහිව පුළුල් විමර්ශනයක් කර නීති හමුවේ ඉදිරිපත් කර යුතු ඇතයිද කියයි 2021 ඔක්තෝබර් 6 අධි සංවේදී දත්ත මෙකියාම අත්වැරදීමකින් නොව සිත මතාම කළ දෙයක් එපික් සමාගමේ සේවා සැපීමේ නිලධාරීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමත් සමග හෙළිවේ 2021 ඔක්තෝබර් 13 දිකින් දිකටම වංචා දූෂණ සිදුව ඇති බව එන්.එම්.ආර්.ඒ ආයතනයේ ක්‍රියාකාරීත්වය ගැන සුවබලු පංච පුත්කල විශේෂ විමර්ශන කමිටුවේ අතුරු වාර්තාවකින් හෙළිදරව්වක් රටේ ජාතික ආරක්ෂාවට මෙතරම් සංවේදී දත්ත පද්ධතියකට එක් පුත්කලයෙකු ඇතුළු වී දත්ත ඩිලීට් කළ හැකි නම් අනාගතයේ ඔබේත් මගේ දත්තවල සුරක්ෂිතභාවය තහවුරු කරන්නේ කවුද මෙහි සැබෑ මහමොලකරු කවරෙක්ද සමහර අවස්ථාවලදී සියලු දෙනා රැවටිය හැකි සමහරෙකු සෑම විටම රැවටීමටත් පුළුවන් එහෙත් සෑම විටම සියල්ලන් රැවටීමට නොහැකි අවධානයෙන් දත්ත මගඩිය